මේ වන විට ලාංකේය ජන සමාජයේ කිසිදු ભેදයකින් හෝ වෙන් කිරීමකින් තොරව වසංගත උණ රෝග රසක් පැතිර යන බව පැහැදිලිය. මේ අතරින් වැඩි ප්‍රමාණයක් හිමි කරගන්නේ මාරාන්තික විය හැකි ඩෙංගු රෝගය නිසා වන අතර ඒ පිළිබඳ අවධානයක් යොමු කිරීම ජාතික අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන බව රහසක් නොවේ. මරණය එය කවදා කොතැනක කෙලෙසකදී හෝ අපසොයායනු ඇත. නමුත් එය බිම්පාවඩ තමා පිළිගන්නට අප සූදානම් විය යුතු නැත. ගර්ම කලාපයට පොදු ඕදුරක් වන මදුරු වසංගතය අනාදිමත් කාලයක් පුරා පැවතෙන්නකි. එම කලාපේම රටක් වශයෙන් ඈත අතීතයේ සිට ලාංකිකයෝ මදුරු ඕදුරින් පීඩා වින්දහ. බරවා, මැලේරියා, මොලේ වුණ ආදී රෝග රැසක් මගින් ලාංකේය ජන ජීවිතයට බලපෑම් කළ මීළඟ භයානක මදුරුවා වන්නේ ඩෙංගු මදුරුවාය. ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ මුලින්ම වාර්තා වෙන්නේ 1960 දශකයේ මුල් භාගයේ. එතැන් පටන් වරින් වර රෝගීන් වාර්තා වුවත් 2009 වර්ෂයේ තමයි ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ අධිවසංගත තත්ත්වයකට පත්වන්නේ. එතැන් පටන් මේ දක්වා හැම වර්ෂයකම ඩෙංගු රෝගීන් 25,000කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙමින් පවතිනවා. පසුගිය වර්ෂයේ මෙම සංඛ්‍යාව 55,000කට වැඩි සංඛ්‍යාවක් දක්වා වැඩි වුණා. අපගේ නොසැලකිල්ල නිසා අප අතරම හැදෙන වැඩෙන ඩෙංගු මාරයා මේ වන විට අපට අහිමි කර ඇති ජීවිත ප්‍රමාණය මේ වකවානුවේ පමණක් සිය ගණනකි. මෑත කාලීන ඉතිහාසය ගත්තාම 2016 2017 වර්ෂවලදී අපි බලාපොරොත්තු වුණාට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් රෝහල් වලට වාර්තා වෙනවා. ඒ කියන්නේ ඩෙංගු අධිවසංගත තත්ත්වයන් දැන් ඇති වෙමින් පවතිනවා. 2017 වර්ෂය ගත්තාම ඇත්තටම අපි බලාපොරොත්තු වුණාට වැඩිය රෝගීන් සංඛ්‍යාවක් රෝහල් වලට වාර්තා වෙනවා. නිරෝගී භාවයට වඩා රෝගී තත්ත්වයක් ජීවිතයට වඩා මරණයත් අපට සමීප වන පසුබිමකදී ගැටලුවේ යථා ස්වභාවය අපි වටහා ගත යුතුය. ඩෙංගු රෝගය කියන්නේ මාරාන්තික විය හැකි රෝගයක් කියන එක අප වටහා ගත යුතු වෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය වත්පිළිවෙත් පිළිපැදීමෙන් වෛද්‍ය ප්‍රදෙස් නිති කාල වේලාවට ලබා ගැනීම තුළින් ඔබට මේ රෝගයේ බරපතල රෝග තත්ත්වයක් බවට පත්වීම වගේම මාරාන්තික තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි වෙනවා. ඉතින් මේ නිසා ඩෙංගු රෝගයේ ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඩෙංගු රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණ වන්නේ අධික උණ. ඒ සමග ඔබ සාමාන්‍යයෙන් අධික හිසරදය, අධික ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ඇති වෙනවා. ඊට අමතරව වමනයේ සමහර ලාවට මද පාචන තත්ත්වයන්, උගුරේ වේදනාව, මද කැස්සක් වැනි රෝග ලක්ෂණ පවා ඇති විය හැකියි. ඉතින් මේ දිනවල ඔබට එවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබ එය ඩෙංගු රෝගයේ යයි දැයි සැක කළ යුතු වෙනවා. එහිදී ප්‍රධානතම කාර්යය ඔබ කළ යුතු දේවන්නේ ශාරීරික විවේක ගැනීම. මේ රෝග ලක්ෂණ තිබෙනවා නම් ශාරීරික වෙහෙස නොවී සිටිය යුතුයි. ඒ වගේම උණ සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් ලබා ගැනීම ඉතා වැදගත්. ඩෙංගු මාරාන්තික විය හැකි රෝගයක් වුවද එය බියට පත්වීමට හේතුවක් නොවේ. අවශ්‍ය වන්නේ ඉතාම ඉක්මනින් රෝගය වටහා ගනිමින් නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමයි. ඔබට මේ රෝග ලක්ෂණ තිබේ නම් උණ අරගෙන දින දෙකක් ගත වූ පසු ඔබ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රුධිර පරීක්ෂණය කරගත යුතු වෙනවා. එය එදිනම වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය වුවත් ඊළඟ දිනේදීත් නැවතත් ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රුධිර පරීක්ෂණය කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මක්නිසාද සමහර අවස්ථාවලදී මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලවල වෙනස්කම් දකින්නට ලැබෙන්නේ දින කිහිපයක් ගියන් පසු. ඩෙංගු රෝගයයි යමෙකුට හඳුනාගත් පමණින්ම ඔහු හෝ ඇය රෝහල් ගත විය යුතු වන්නේ නැහැ. ඔබ රෝහල් ගත විය යුතු අවස්ථාව ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරයි. බොහෝ විට අපි ඒ තීරණය කිරීමට භාවිතා කරනවා රුධිරේ පට්ටිකා ප්‍රමාණය. පට්ටිකා ප්‍රමාණය 130,000ට පමණ අඩු පසු අපි
කෙනෙක් රෝහල්ගත විය යුතුයි නිර්දේශ කරනවා. ඊට අමතරව කෙනෙකුට අධික ක්ලාන්ත ගතිය, අධික වමනය, අධික පාචන තත්ත්වය, ඒ වගේම යම්කිසි රුධිර වහනයක් සිදුවෙන අවස්ථාවන් තිබෙනවා නම් ඔහු හොය රෝහල්ගත විය යුතුයි. ඩෙංගු රෝගයෙන් රටට වන හානිය වළක්වා ගන්නට නම් දෙවැදෑරුම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර ඩෙංගු මඳුරුවන් බෝවීම වළක්වාලීම ඉන් ප්‍රධාන කරුණයි. දෙවැන්න රෝගය වැළඳුණු වහාම ඒ පිළිබඳ සැලකිලිමත් වී නිසි ආකාර ප්‍රතිකාර ලබා ගැනීමයි. ඒ වගේම මේ කාලය තුල නිසි පරිදි තරල පානය කිරීම වැදගත් වෙනවා. මේ සඳහා තැඹිලි, ජීවනි, කැඳ වැනි පානයන් ඉතාම සුදුසුයි. ඔබ මේ රෝග ලක්ෂණ දිගටම පවතිනවා නම් අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට යොමු වී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම වැදගත් වෙනවා ඔබට උන සුව වූ පසු වත් සංකූලතාවයන් නැතිවීම ඉඩකඩ තිබෙනවා. ඒ නිසා උන සුවේයි සිතා ගෙදරට වී සිටීම නුවණට හුරු කාරණයක් නෙමෙයි. රුධිර පරීක්ෂණය කර ගැනීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඔබ නිසි අවස්ථාවේදී මේ පිළිබඳ උපදෙස් ලබා ගතහොත් ඔබ රෝහල්ගත වුවහොත් ඒ සංකූලතාවයන් ඇතිවීම සිදු වුණා වුවත් අපිට ඒ සංකූලතාවයන් නිසි පරිදි කල්ැතිව සොයාගතහොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දීම කළ හැකි වෙනවා. බහුලව ඇතිවන සංකූලතාවයන් වන්නේ රුධිරයේ ඇති ප්ලාස්මා තරලය පිටතට කාන්ති වීම. ඉතින් මේ තත්ත්වය නිසා සමහරට බරපතල තත්ත්වයන් ඇතිවිය හැකි. එය නිසි වේලාවට සොයාගතහොත් ඒ සඳහා අපිට ප්‍රතිකාර ලබා දීමට හැකි වෙනවා. ඒ අපි කලින් සඳහන් කළ සංකූලතා ඇතිවනවාදැයි සොයා බැලීම සඳහා අපි ම රෝගීන් නිරීක්ෂණය විවිධ නිරීක්ෂණයන්ට පත් කරනවා. ඔවුන්ගේ රුධිර පීඩනය මැන බැලීම, නාඩි වේගය මැන බැලීම, ශ්වසන වේගය මැන බැලීම, ඒ වගේම රුධිරයේ PCV කියන රුධිර පරීක්ෂාව නිතර සිදු කිරීම සිදු වෙනවා. ඒවායින් අපිට හැකියාව තිබෙනවා ඔබට යම් යම් සංකූලතාවයන් ඇති වේවිදයි සොයා ගැනීමට. එවැනි සංකූලතාවයන් වැළැක්වීම සඳහා මේ දක්වා ප්‍රතිකාරයක් නැහැ. නමුත් ඒ සංකූලතාවයන් ඇති වුවහොත් එය කල්ැතිව සොයාගත් පසු ඒ සඳහා අපිට ඔබට ප්‍රතිකාර කළ හැකි වෙනවා. වෙනස් මුහුණුවරකින් වැඩි සක්‍රීයතාවයකින් පැමිණෙන වසංගතයේ රුධිරු බව වටහා ගනිමු. දැනට මේ වර්තාවන රෝගීන්ගෙන් සංකූලතා තත්ත්ව ඉතාමත් ඉහළ නිසා ඩෙංගු රක්තපාත වුණ කියන තත්ත්වයට වෙනදාට වඩා අපිට වර්තාවන රෝගීන් ඒ තත්ත්වයට යොමු වෙනවා වැඩි. අනික අපිට මේ වර්තාවන රෝගීන් බොහෝ සංඛ්‍යාවක් අවුරුදු 14 අවුරුදු 45 ඇතුළත පාසල් යන හෝ අපේ ශ්‍රම බලකායට ඇතුළත් වෙන රෝගීන්. ඒක නිසා අපේ රටේ සංවර්ධනයටත් මේ බලපාන තත්ත්වයක් විදිහට දැන් අපිට අඳුන ගන්න සිද්ධ වෙනවා. සංකූලතාවයන් සමහර අයගේ අධික වශයෙන් ඇතිවන්නට පුළුවන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් කම්පන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. මේ කම්පන තත්ත්වය දිගු වේලාවක් ප්‍රතිකාර නොකර පැවතුනහොත් එයින් රෝගියාගේ මරණය පවා සිදුවන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කම්පන තත්ත්වය ඇතිවීම හැකි නම් වැළැක්වීම, එසේ නැත්නම් කම්පන තත්ත්වය ඇති වූ පසු ඉක්මනින් සොයාගෙන ප්‍රතිකාර කිරීම තුළින් අපිට හැකියාව ලැබෙනවා බරපතල සංකූලතාවයන් වළක්වා ගන්නට. ඉතින් මේ සංකූලතාවයන් ඇති තත්ත්වය පවතින්නේ දින දෙකක පමණ කාලයක්. මේ කාලය තුළ ඔබ දැඩි නිරීක්ෂණ තත්ත්වයන් යටතේ තබා ගන්නවා. එහිදී ඔබ පානය කරන තරල වර්ග, තරල ප්‍රමාණය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒවා වෛද්‍ය උපදෙස් අනුව සිදු කළ යුතුයි. ඒ වගේම ඔබ පිට කරන මුත්‍ර ප්‍රමාණය නිසි පරිදි මැනගත යුතු වෙනවා. ඉතින් මේ නිසා රෝහල් ගත වුණු අවස්ථාවදී ඔබගේ සහායට කෙනෙක් සිටිනවා නම් සමහරට ඒ ප්‍රයෝජනවත් වන්නට පිළිවන්. මේ සංකූලතා තත්ත්වය දින දෙකක් පමණ පැවතුන පසු රෝගය සුවාතට හැරෙන පටන් ගන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි දකිනවා ඔබගේ කෑම රුචිය වැඩිවීමක් සිදු වෙනවා, ඔබගේ උණ බැස යාමක් සිදු වෙනවා, ඒ වගේම රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් රෝගය වැළඳී දින 6ක් 7ක් ගත වෙන විට ඉබේම රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙනවා. ඒ සඳහා ඖෂධ කිසිවක් ලබා ගත යුතු නැහැ. ඇත්තටම එසේ විවිධ දෑ ඒ සඳහා ලබා නොගැනීම වැදගත් වෙනවා. මක්නිසාද ස්වාභාවිකය වැඩි වන විට අපි දන්නවා ඔබගේ රෝග තත්ත්වය දැන් හොඳාතට හැරමින් පවතින බව. ඉතින් ඉන් පසු අපි රෝගයා රෝහලෙන් ගෙදර යාමට අවසර ලබා දෙනවා. ගෙදර ගිය පසු මෙවැනි රෝග තත්ත්වයක් තිබුණු කෙනෙකුට මාස ගණන් විවේක ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් බොහෝ විට අපි උපදෙස් දෙනවා සතියක් හෝ දෙකක් විවේක ගන්නට. ඒ විවේකය කියන්නේ ඇඳ විවේකය නෙමෙයි, සාමාන්‍යයෙන් වෙහෙස මහන්සි නොවී විවේක ගැනීම. ඒ කාලය තුල
සාමාන්‍ය කෑම බීම ගත හැකි. ඉන් පසුව ඔහුගේ ඔබගේ සාමාන්‍ය ජීවිතයට ඔබට යාමට හැකියාව තිබෙනවා. අත් මිදෙන්නට මර්ධනයට නිසි උපදෙස් පිළිපදින්න. ඩෙංගු මතුරුවන් බෝවන්නේ අපි කිසිම ලෙසකින් හෝ බලාපොරොත්තු නොවන ස්ථානවලිය. ටයර්, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් දවටන, ටින්, බෝතල් ඉදිරිදී පෝසිලෙන් කොටස්, කිරිහට්ටි, ලීපෙට්ටි හා බිඳුණු බෝතල් කොටස් ඇතුළු ජලය ඉතා සුළුවෙන් හෝ රැඳෙන්නට හැකි ඕනෑම ස්ථානයක මදුරුවා බෝවීමට ඉඩ තිබේ. එසේ මොවුන්ගේ ආරක්ෂාව සැලසෙන්නේද නිවසේ දොරරිදි, රිදිවැල්, ඇඳුම් රැක් හා වෙනත් අඳුරු ස්ථානයන් වීම පිළිබඳවද බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවේ. විශේෂයෙන්ම පාසල් තුල ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා සතියකට දින දෙකක්වත් පරිසරය පිරිසිදු කිරීම සිදු කිරීම, ඒ වගේම පාසල් නිවාඩු කාලය තුලදී පාසල් පටන් ගැනීමට පෙර පාසලේ දෙමාපියන් මගින් පාසලේ එකතු වෙලා තියෙන ජලය හැඳුම් ස්ථාන පිරිසිදු කිරීම වගේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන්න ඕනේ. ඊට අමතරව අපගේ කාර්යාල වැඩබිම් යනාදී ජලය රැඳුණු ස්ථාන නිරන්තරයෙන් සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න ඕනේ. ඩෙංගු වැළඳෙන්නේ ඔබගේ තීරණයක් මත නොවන බව සත්‍යකි. නමුත් ඩෙංගු රෝගයට පරාජය වී මරු වැළඳ ගැනීම හෝ සුවපත්ව නැවතත් ආදරණීයන් අතරට එක්වීම තීරණය කරන්නේ ඔබ ප්‍රතිකාරවලට යොමු වන වේගය සහ ඔබේ යහපැවැත්ම මතය. පිසිමු කඳුලල් නගමු හසරල් මිසුනේ එක් වේලා රොක් වේලා හිනේමු ජය ගමු ජීවිතේ මරු පරදා හිනේමු මරු පරදා හිනෙමු මරු